ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරි දේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පාතාලේ කුඩන්වයි කුඩන් සමග අත්කල් බැඳගත් සමහර දේශපාලචීන් සහ උන්දැලගේ පුත්තුන්වයි මේ සියල්ලම රකින සමහර කාකි සූට් කාරීන් ගැනයි අද ටෙලිවැකියෙන් රාජ්‍යමතිනි ඩයනාගම්ගේට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ පියවර ගැනීමට ප්‍රමාණවත් කරුණු තිබෙනවා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් කියයි දැන් අවධානය දේශීය පුවත් වෙත දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ඊයේ මේ ටෙලිවැකියෙන් කිව්ව පරිදිම අද මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ විශේෂයෙන්ම පුවත්පත්වල ප්‍රධාන පිටුවල තියෙන්නේ ඝාතන රැසක් කියලා. මහදවල් තැන තැන මිනිමරති. අවිගත්තෝ යකා නටති. පැය 12කදී එකම මොඩලේ පාතාල වෙඩි තැබීම් තුනක්. ව්‍යාපාරිකින් දෙකක් ඇතුළු තුනක් මරුට. හෝමාගම ව්‍යාපාරිකයා ඝාතනයේ කුඩ්ඩන්ගේ වැඩක්. කොස්ගොඩ වෙඩි තැබීමකින් කොස්ගොඩ සුජීගේ මාමා මරුට. සැඟවුණු තුවක්කුකරු කුලියාපිටියේදී අල්ලයි. පාතාලේ මද්‍රව්‍ය ගැටුම් උග්‍ර වෙයි. ඝාතන වැල දිගටම පැය 12ට මිනිමැරුම් තුනයි. මේ අතර තවත් ප්‍රවෘත්තියක් තියෙනවා දවස් 120ක් ඇතුළත වන අලින් 151 දෙනෙකු මරුට කියලා. ඒ කියන්නේ වන අලියෙකුටවත් සැනසීමේ ජීවත් වෙන්න බැරි තැනටම ඇවිල්ලා නේද? දැන් ඔබට මතක ඇති ඊයේ අප විකාශය කළේ පළමු පොත ලෙස ටෙලිවැකිය නේද? 304 වැනි ටෙලිවැකිය. එතකොට අද ලියන්නේ 305. දැන් ඊයේ ටෙලිවැකියෙන් අප කිව්වා අද පත්තරවල වගේම ඊයේ රාත්‍රියේ ප්‍රවෘත්තිවලත් මේ විදිහට තමයි ලියවෙන්නේ කියලා. ආ වෙන මොනවා කියලා ලියන්නද? මේ රටේ ඝාතනවල සුළමුළ හොයන විට අපට මුණ ගැසෙන්නේ මහා විශාල ශක්තිමත් ලෙස වැඩුණු ගසක්. ඒ ගසේ මුදුන් මුල තමයි දේශපාලන බලය. හරිද? එක්කෝ බලය ලබා ගැනීම, එහෙම නැත්නම් ලබාගත් බලය රඳවා ගැනීමේ සටන. ඕක තමයි ඒ මුදුන් මුලේ ස්වභාවය. ආන්ගේ ගසේ මුදුන් මුලත් එක්ක බද්ධ වුණු ඉතිරි මුල් ටික තමයි මෙන්න මේ පාතාලේ. හොඳේ, මීට දශක මේ 6කට 7කට පෙර නම් දේශපාලනඥ ළඟ හිටියේ ඔය අතින් පයින් ගහගන්න චණ්ඩි. හරිද? අතින් පයින් ගහගත්තු චණ්ඩි කාලෙත් හිටියා. ඒ උන්දලා මේ ගහගත්තේ අතින් පයින්. ලොකුම ආයුධේ ඔය කුරුඳු පොල් වගේ මොකක් හරි එකක් තමයි නේද? හැබැයි මේ තත්වය අද වෙනස් වෙලා ඉවරයි. 1970 දශකයෙන් පස්සේ මේක බල්ලු මරලා හරි සල්ලි හොයන තැනට මේ රට තල්ලු වුණ නිසා වෙනස් වුණා. හැබැයි අද මේ සුදු ඇඳගත්තු සමහර දේශපාලනඥයින් තරම් මජර වැඩ කරන පිරිසක් මේ තුන් ලෝකෙම නැතුව ඇති. මේ ශක්තිමත් මුදුන් මුලක් සහිත ගසත් එක්ක බද්ධ වුණු පාතාල මුල් නිසා අද වට අඩි 3-4ක් මහත මත්කුඩු කියලා ගහක් හැදිලා ඉවරයි. ඒ මත්කුඩු ගසේ කඳ දැන් හරි මහතයි. හොඳේ, මේ මත්කුඩු ගසේ කඳ අතුපතර විහිදවෙමින් මුළු සමාජයේම වසා ගනිමින් සිටිනවා. ඉඳලා හිටලා කුඩු සලින්දුරා, අර සලින්දුලා, මේ සලින්දුලා නේද ඩුබායි ලොක්කලා අල්ලගෙන එනවා, ගේනවා නේද? ගෙනල්ලා තුන්දලා හිමින් සීරුවේ ආයුධ පෙන්නන්ට එහෙම ගිහිල්ලා නේද මහමගදී වෙඩි තියාගන්න කල්ලි දෙකට එහෙම මැදි වෙලා, ඒත් පාතාල කල්ලි දෙකක්. පොලිසිය ඉඳද්දිම පාතාල කල්ලි දෙකක් ඈ වෙඩි තියාගෙන ඉතින් ඔන්න අරගෙන අපේ වුණොත් මහමගම මැරෙනවා නේද? කුඩු බිස්නස් එක. මේක තමයි ස්වභාවය. මේ සමහර පාතාල කුඩු කියලා අල්ලන්නේ ගනුදෙනු වැරදුනහමයි. හොඳේ, ගනුදෙනු වැරදුනහම තමයි අල්ලන්නේ. හරිද? විශේෂයෙන්ම අපේ රටේ කුඩ්ඩන් ළඟ දන ගහපු පොලිස්පතිලා පවා ඉඳලා තියෙනවනේ නේද? කුඩ්ඩන් කිව්වහම පටලව ගන්න එපානේ, ඔය පාරේ අයිනේ 2500 කෑල්ලක් ගහලා ඉන්නුන් කියලා. හොඳේ, මේ අංක එකේ සමහර දේශපාලනඥයින් සේම සමහර පොලිසියේ ලොක්කන් ළඟත් සැපට හැදෙන කුඩු පොරවල්. හොඳේ, මේ අය ළඟ තමයි අද වත්කම් තියෙන්නේ. මේ කුඩු පාතාලයින් තමයි දේශපාලනඥින්ගෙන් සමහරුන්ට ඡන්දවලදී මුදල් වියදම් කරන්නේ. අවශ්‍ය මිනිමැරුම් කරන්ට අපරාධකරුවන් නැත්තම් තුවක්කුකරුවන් සහ අදාළ පිස්තෝල තුවක්කු සපයන්නේ. ඒ නිසයි අර ගෝඨාභයගේ කාලේ නේද එක්තරා
හමුදා ලොක්කෙකු දැන් ආගියතක් නෑ වගේ පේන්නේ නේද මතකද ඔහු කිව්වා අපි රටෙන් කුඩු අතු කාලා දානවා කුඩන්න කුඩු කරනවා කියලා නේද ආ එහෙම කියලා හුඟක් කල් දැන් හොඳේ මේ රට මුදා ගන්නවා කියලාත් කිව්වනේ නේද ඒ කියන්නේ මේ රට මුදා ගන්නවා කියලා කිව්වේ LTTN මුදා ගත්තට පස්සේ අපි මේකිනුත් මුදා ගන්නවා කිව්වනේ නේද අන්තිමට මුදාගත්තු රටක් නැති තැනකට ගියා එයිත් ආගියතක් නෑ දැන් නේද මේ ඇත්තේ පාතාල කුඩන්ටයි කුඩන් සමග අත්වැල් බැඳගත් සමහර දේශපාලනඥයින්ට සහ උන්දලගේ පුතුන්ටයි මේ දෙගොල්ලන්ව තුන්ගොල්ලව හතරගොල්ලන්වම රකින කාකි සූට් එකේ ගෞරවේ පාවා දෙන සමහර පොලිස් උන්දලට ගිය රට මේ අපායෙන් මේ රට බේරගන්න නම් රටට ආදරය කරන හරි අමුතු ටීම් එකක් හැදුනොත් හොඳා කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නේ ආයතරයක් මෙන්න මෙහෙම ලියමින් ඒ තමයි සක්‍රීය මිනිසුන් අවශ්‍යව ඇත කියලයි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට එරෙහිව පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීමක් යොමු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතිචවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මෙම නියෝගය නිකුත් කළා. රාජ්‍යමත්‍රි ඩයනා ගමගේගේ පුරවැසි භාවයට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවක නියෝගයක් පසුගිය අප්‍රේල් මාස 24 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් ප්‍රකාශයට පත් කළා. ඒකොත් මැයි මාස 29 වනදා රූපවාහිනී නාලිකාවකින් ඩයනා ගමගේ අමාත්‍යවරිය එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙරම එය ලබාගෙන තිබෙන බව ප්‍රකාශ කර තිබුණේ යයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ආවේක්ෂණ පරීක්ෂණයක් සිදු කළ බවත් එහිදී අදාළ නඩු තීන්දුව මුලින්ම පළ වී තිබුණේ ඔෂල ලක්මාල් නැමැත්තෙකුගේ සමාජ මාධ්‍ය ගිණුමේ බවත් අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අප්‍රේල් මාස 24 වනදාට පෙර එම තීන්දුව කිසිදු සමාජ මාධ්‍ය ජාලාවක් ඔස්සේ පළ වී නොතිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා සිටියා. මීට අදාළව ඔෂර හේරත්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එම ප්‍රකාශයට අනුව අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්වී දින 4කට පසුව ඔහු විසින් එහි පිටපත් ලබාගෙන තිබෙන බව අනාවරණය වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා කියා සිටියා. ඊට අදාළව ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යව තිබෙන බැවින් එම ප්‍රකාශය සටහන් කරගෙන වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එම අවස්ථාවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීති හෆිල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ප්‍රකාශය තුළින් රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කළා. ඒ අනුව ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අදාළ පැමිණිල්ල අභියාචන අධිකරණය වෙත යොමු කරන ලෙසත් නීතිචවරයා ඉල්ලීමක් කළා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු වලට සවන් දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළා. අධිකරණයේ හමුවේ ඉදිරිපත් වී තිබෙන කරුණු පිරික්සීමේදී මා විසින් අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර එය ලබාගෙන තිබෙන බව මෙම පරීක්ෂණයට භාජනය වී සිටින තැනැත්තිය විසින් ප්‍රකාශ කර තිබෙනවා. මෙම නඩු තීන්දුව යතුරු ලියනය කරන ලද්දේ මාගේ නිවසේදී මා විසින් මාගේ ලැප්ටොප් පරිගණකයෙන් එසේ යතුරු ලියනය කරන ලද නඩු තීන්දුව පෙන් ඩ්‍රයිව් එකක දමාගෙන නිවසේ සිට මාගේ කලිසම් සාක්කුවේ දමාගෙන අධිකරණය වෙත රැගෙන ආවා. ඉන්පසුව අධිකරණයේදී එම නඩු තීන්දුවට අදාළ පිටපත් මා විසින් ලබා ගත්තා. මෙම නඩු තීන්දුව පිටපත් කිරීමේ කටයුතු වලට කිසිදු යතුරු ලේඛිකාවක් සම්බන්ධ වුණේ නැහැ. එම නිසා මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර පිටවීමට කිසිදු හැකියාවක් නැහැ යනුවෙන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියා. වැඩිදුරටත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස අදහස් පළ කළා. ඉදිරිපත් වී ඇති කරුණු පිරික්සීමේදී මෙම පරීක්ෂණයට භාජනය වී සිටින තැනැත්තිය විසින් සිදුකර ඇති අදාළ ප්‍රකාශය අධිකරණය විසින් නිරීක්ෂණය කළා. ඒ තුළින් බැලූ බැල්මටම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට සුදුසු කරුණු ඇති බව පෙනී යනවා. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලු
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.